අපි හැමෝම දන්නවා යුද්ධයක් කියන්නේ මහ විනාශයක්. යුද්ධයක් නිසා සිදුවන ජීවිත හානි දේපල හානි ඕනතරම්. ඒත් විනාශකාරීත්වයට අමතරව වීරත්වය, කැපකිරීම, දේශද්‍රෝහීකම් වගේම සොඳුරු අවස්ථාද යුද්ධයේ නැතුවාම නොවේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පළමුවන මහා ලෝක යුද්ධයේදී සතුරු මිතුරු සියලු දෙනා එකට විනෝද වුණු එකට සමරපු සොඳුරු නත්තලක් ගැනයි. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එක්දාස් නමසිය දාහතර වසරේ සිට එක්දාස් නමසිය දහාට වනතුරු මුළු යුරෝපයම පළමුවන මහා ලෝකයුද්ධය විසින් බිහිතියට පත්කොට තිබුණා. පළමුවන මහා ලෝකයුද්ධයේ සටන් සිදුවුණේ ටිකක් වෙනස් ආකාරයකට. පාර්ශව දෙකේම හමුදාවන් එකම තැනිතලාවකට පැමිණ මෙන්න මේ විදිහට දිග අගල් එහෙමත් නැත්තම් ටිකක් ගැඹුරු කාණු සකස් කරගන්නවා. මෙවැනි අගල් දෙකක් අතර භූමිය හඳුන්වන්නේ නෝමෑන්ස් ලෑන්ඩ් කියලයි. සරලවම කිව්වොත් කාටවත් මේ භූමියේ වැඩි වෙලාවක් හිටගෙන ඉන්න බැහැ. මොකද එහෙම කරොත් හතුරු සෙබළුන්ගේ වෙඩි වරුසාවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. කොහොම හරි මේ වගේ අගල්වල ජීවත් වෙන එක එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. වැස්සට වතුර පෙරෙනවා, පස්කඩන් වැටෙනවා. ඉතින් කොහොමින් කොහොම හරි 1914 එනම් යුද්ධය පටන් ගත්ත අවුරුද්දේ නත්තල් දවස ලං වුණා. මාස කිහිපයක් පුරාවට තම තමන්ගේ පවුල්වලින් ඈත්ව සිටීම නිසා යුද පෙරමුණුවල සිටින සෙබළුන්ගේ චිත්ත ධෛර්යය බොහෝ දුරට අඩු වෙලයි තිබුණේ. මේ නිසා යුද්ධයේ සෑම පාර්ශවයක්ම වගේ තම තමන්ගේ සෙබළුන්ට නත්තල් තෑගි ලබා දෙන්න කටයුතු කරා. මේ අතරින් ජර්මානු රජය සටන් පෙරමුණුවලට නත්තල් ගස් පවා යවා තිබුණා. ඉතින් නත්තලට පෙර රාත්‍රියේදී සොල්දාදුවන් වෙඩි තබා ගන්නවා වෙනුවට නත්තල් කැරොල් ගායනා කරමින් සිටියා. මෙසේ බ්‍රිතාන්‍ය සෙබළුන් තම අගලට වී නත්තල් කැරොල් ගායනා කරමින් සිටින විට ඔවුන්ට යන්තමින් වගේ ජර්මානු සෙබළුත් කැරොල් ගායනා කරනවා ඇසුණා. ටික වෙලාවක් ගියාට පස්සේ ඒගොල්ලන්ට ඇහුණා, "හෙට ඔයාලා වෙඩි තියන්නේ නැත්නම් අපි වෙඩි තියන්නෙත් නෑ" කියලා ජර්මානු සෙබලෙක් කෑ ගහනවා. තවත් ටික වෙලාවක් යනකොට ඔවුන්ව පුදුම කරමින් ජර්මානු සෙබළු කිහිප දෙනෙක් නිරායුධව නෝමෑන්ස් ලෑන්ඩ් එක දිගේ ඇවිදගෙන ආවා. බ්‍රිතාන්‍ය සෙබළු වෙඩි තියන්න සූදානම් වුණත් ඔවුන්ගේ අණදෙන නිලධාරියා එසේ නොකරන ලෙසට නියෝග කරා. පසුව දෙපාර්ශවයේම අණදෙන නිලධාරීන් සාකච්ඡා කොට නත්තල වෙනුවෙන් යුද විරාමයක් ඇති කරගන්න කටයුතු කළා. එම මොහොතේදී යුද්ධයෙන් වෙහෙසට පත්ව සිටි සෙබළුන් නෝමෑන්ස් ලෑන්ඩ් එක මත තම සතුරාව වැළඳගනිමින් නත්තලට සුබ පතන්නට වුණා. ඔවුන් එකිනෙකා අතර මත්පැන් හා සිගරට් බෙදාගනිමින් නත්තල උපරිමයෙන්ම භුක්ති විඳා. එසේම පෙරදින සටන්වලින් මරණයට පත් සෙබළුන්ව බුහුමදානය කරන්නත් ඔවුන් අමතක කරේ නැහැ. කෙසේ වෙතත් යුද්ධයේ සෑම පෙරමුණක්ම නත්තල සාමයෙන් සැමරුවේ නැහැ. බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළ ඉන්දියානු සෙබළුන් එහෙම නත්තල් දින පිළිබඳව හරි අවබෝධයක් නොමැතිවීම නිසා යුද විරාමයක් පවත්වන්න එච්චර උනන්දු වුණේ නැහැ. ඒ කොහොම වුණත් 1914 නත්තල් දවස පළමු මහා ලෝක යුද්ධයේ ඇති විශේෂ සිදුවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එසේම ඕනෑම අඳුරු මොහොතක මනුෂ්‍යත්වය ජයගන්නා බවට මේ සිදුවීම හොඳම සාක්ෂියක්. ඉතින් මේ සුන්දර යුද විරාමය ගැන ඔබ මොකද හිතන්නේ? ඒ ගැන පහළ කමෙන්ට් බොක්ස් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.